අසත්සාලී මහත්මයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් කරනවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නීතිය පිළිගන්නේ නැහැ. එයාලා පිළිගන්නේ මුස්ලිම් නීතිය පමණයි. ඒක කුරාණය, නබි නායකතුමාගේ නීතිය මේ ආදී වශයෙන් ඒවා විතරයි ඒගොල්ල බලාත්මක කරන්න කියන ඉතාමත්ම බරපතල ප්‍රකාශය කරන්නට යෙදුණා. දේශපාලන නායකයෙක් හැටියට ඒ වගේ බලපතල ප්‍රකාශයක් කරාට පස්සේ සාම්ප්‍රදායික සොදේශීය මධ්‍යස්ථ මුස්ලිම් උදවිය ඒ පිළිබඳව හැඟීමෙන් බලලා ඒ උදවියත් රටේ නීතිය පිළි නොගන්න තත්යකට පත් වුණොතින් ඒ වගකීම කවුද ගන්නෙ? එනිසා අපි මේ වෙලාව මතක් කරනවා හිරේ ඉන්න මිනිස්සු නිදැල්ල ඉඳගෙන මේ විදිය බරපතල ප්‍රකාශ කිරීම බරපතල කාරණාවක් කියන එක අපි මේ වෙලාව මතක් කරන්නට ඕන. අපි හොඳාකාරවම දන්නවා මාමනැලේ බුදු පිළිම වලට පහර දීපු ඉස්ලාම් අන්තවාදීන් අත්අඩංගුවේ මුදවාලන්නට යම් බලපෑමක් එල්ලීමක් සිදු කරාය කියලා චෝදනා එල්ලවලා තිබෙනවා. ඕන් පිළිබඳව මේ පාර්ශ්ව කොමිසම සභා වාර්තාවේ නිර්දේශවල සඳහන් නොවුණත් පොලිසිය ඒ පිළිබඳව සනාථ කරලා ප්‍රකාශ දෙකුත් කරලා ඉවරයි. එනිසා හිරේ ඉන්න ඕන මිනිස්සු අද එළිය ඉඳගෙන තවමත් ඉස්ලාම් අන්තවාදීය පෝෂණය කරනවා. තවමත් ඉස්ලාම් තස්ත්‍රවාදීය පෝෂණය කරමින් ඉන්නවා. අපි මේ වෙලාව මතක් කරනවා අසාත් සාලිගේ මේ ප්‍රකාශය සහරාන්ගේ ප්‍රකාශයට සහරාන්ට වඩා බරපතලයි. සහරාන් පන්නේ ආගමික උම්මත්තක ආගමික අන්තවාදී මතවාදයන් වලින් පිරිච්ච ඔලුගෙඩියක් තමයි අසස්සාලිට තිබෙන්නේ. එනිසා උම්මත්තක ආගමික අන්තවාදී මතවාදයෙන් පෝෂණය වෙච්ච චරිතයක් අසස්සාලි කියලා කියන්නේ. එනිසා මේ අපි කියනවා උඩ රට නීති වෙන්න පුළුවන්, තේසපලාන් නීති වෙන්න පුළුවන්, මේ මොකක්වත් නීති අදාළ වෙන්නේ නැහැ රටේ උත්තරීතර වෙන්නේ වැදගත් වෙන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නීතිය පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නීතිය පිළි නොගන්නේ නම් ඔහු ගෝත්‍රකවාදියෙක්. ඔහු මේ රටේ සුදුසු නැති මිනිහෙක්. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි අහනවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්න පිණිමි ලංකාවේ පුරවැසියෙක්. මේ රට තුළ ඉන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ප්‍රකාශය පදනම්ව ඔහුට විරුද්ධව වහම නීතිමය ක්‍රියාත්මක කරන්න කියලා අපි මේ වෙලාවේ ආරක්ෂක අංශ වලට යෝජනා කරනවා. අපි මොකද හේතුව මේ තත්ත්වයේ දිගින් දිගටම ගියොතින් සහරන් පන්නේ උදවිය තවදුරටත් බිහි වෙනක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ විදියට තව මේ කතාව තවත් දිග්ගැසිලා ගියොතින් සහරන් පන්නේ උම්මත්තක ආගමික අන්තවාදී චරිත ගොඩ නැගෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. එනිසා මින් උම්මත්තක ආගමික අන්තවාදයේ පරාජය කිරීම සඳහා තමයි ආණ්ඩුවට සුවිශේෂී ජනවරමක් ලැබුණ ජනාධිපතිතුමාට ජනාධිපතිත්වයට පත් වෙන්න හැකියාව ලැබුණේ. එනිසා අපි කියන ජනාධිපතිතුමනි මේ උම්මත්තක ආගමික අන්තවාදීන්ගේ ආගමික අන්තවාදී අදහස් පරාජය කරන්න ඕන. උම්මත්තක ආගමික අන්තවාදී සිතුවිලි පරාජය කරන්න ඕන. උම්මත්තක ආගමික අන්තවාදී ඉගැන්වීම් පරාජය කරන්න ඕන. සහරන් පන්නේ මතවාදයේ එළඹෙල ඉන්න අසහසාලිල වගේ උදවිය පුනරුත්ථාපනය කරන්න ඕන. එහෙම නැත්නම් ඔවුන්ට දඬුවම් කරන්න ඕන නීතියෙන්. මොකද මොවුන් නිදැල්ලේ ඉන්න ඉන්න තවත් සහරන් පන්නේ මිනිස්සු ගොඩ නැගෙන්නට අවශ්‍ය කරන පරිසරය මේ මුන්දල නිර්මාණය කරනවා. breaking.lk